साधो साधो, नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवतो अरहतो गौतम नमो मागे सम्मा संबुद्रजानन वहन्सेट मागे नमस्कारय वेवा। ये उत्तम सी सद्धर्मयत मागे नमस्कारय वेवा। ये उत्तम महासंगरत्नयत मागे नमस्कारय वेवा। ये उत्तम तिसरणयत मागे जीवितय पूजा करमी पूजा वेवा। पूजा करमी पूजा वेवा पूजाम वेवा। साधु साधु साधु। හොඳයි සදහවරුණ කරපු පින්නතුනි, තුන් ලෝකයක් සනසවදාල සාන්තිනායක මාමේනි ගෞතම මගේ බුදුරජාණන් වහන්සේටත් ඒ උතුම් සේ සද්ධර්මයටත් මහා සංඝ රත්නයටත් දිවි පුදා අපි নমස්කාර කරමින් සරණ යනවා කියන අදහස අපි කාගේ සිත් තුළ තබාගමු. අදත් වෙනදා වගේම පින්නතුනි අපේ ධර්ම දේශනා මාලාවේ අදත් එක්තරා हरिलासन धर्म देश नावश्रवणे करम मुलिम अपट मे उतुन धाम किया दिन अपटे धर्म मार्गे हसरे नट मग किया दुनसियलोम महासांग रत्ने टत गुरु ए अपगे आचार गुरुरु ए उत्तम यानन हंसेला टत अपगे नमस्कार वेवा। सदैवर गुणगर कुपिंग मतुनि अपि अपे जीविते गन कल्पना कल बलुत संसारे अपि पुंचि पिनक करगेन मे मनुष्य लोकेट आवा कियन एक नेवेयि अपि हितन्नट ओने। लोतुरा सम्मा संबुद्धजानन वहन्से केनेक दुर्लभोय मे लोकेट पहल वेन्ने। एहेमनम् ए लोतुरा बुद्धजानन वहन्से केनेक मे लोकेट पहल वेच्च युगयक अपिट अंग संपूर्ण मनुष्य जीवितयक लभिच्च युगयक ඒ උත්තරීතර උතුම් සී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙන මොහොතක සත්පුරුෂයන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිතරම දකින්න අහන්න තියෙන කාලික ඒ වගේම තමයි ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ධර්මයේ හොඳට ශ්‍රවණය කරලා සද්ධාව පෙරදරි කරගෙන සංසාර දුක දැනගෙන සංසාර දුකින් මම එතර වෙනවා කියන පරම අධිෂ්ඨානයෙන් උතුම් පැවිද්ද වුණත් ගන්න පුළුවන් ඒ දුර්ලභ පැවිද්දත් මේ යුගයේ තියෙනවා. එතකොට මේ දුර්ලභ කාරණා රාශිය මේ ඊළඟට දුර්ලභ සන සම්පත්තිය අවස්ථාව උදා කර ගැනීමටත් අපිට මේ සියලුම දුර්ලභ වූ කාරණා මේ මොහොතේ මේ සමාජයේ මේ කාලේ මේ රටේ මේ ලෝකයේ පවතිනවා. පින්වතුනි සංසාරගත සත්වයා මෞකසට ඇවිල්ලා ඒ මෞකසේ හැදිලා වැඩිලා මෙලොවට බිහි වෙලා ඊට පස්සේ පොන්චි වයස සාමාන්‍ය ළමා කාලෙට ඇවිල්ලා ඊට පස්සේ තරුණ කාලෙට ඇවිල්ලා ඊළඟට මැදි වයසට ඇවිල්ලා ඊළඟට මහලු කාලෙට ඇවිල්ලා ඊට පස්සේ ලෙඩට දුකටපත් වෙලා අනන්ත සමහර විට අනන්ත දුක් විඳ විඳ සසර කර්ම වේග බල පවත්වමින් ඉඳලා මැරෙලා යනවා.
එතකොට මෙහෙම මේ රටාව තමයි තිරිසන් ලෝක වේවා මනුස්ස ලෝක වේවා මේක තමයි තියෙන්නේ. එතකොට අපි සංසාරෙත් අපි කලේ මේකමයි. සංසාරෙත් අපිට උනේ මේකමයි. ඊළඟට එතකොට මෙච්චර දුර්ලභ කාරණා රාශියක් හමු වෙලා තියෙද්දිත් අපි අර සංසාරගත පුරුද්ද වශයෙන් මේ ජීවිතෙත් එක එක රැලිය වලට අහු වෙලා මේ කාමයන් පස්සේ දුවමින් මේ පංච කාමයට ඇලිලා ගෙලිලා වෙලිලා යට වෙලා මේව පස්සෙම පිස්සු බල්ලෝ වගේ දුව දුවා රැලිය වලට අහු වෙවි, සමාජයට ඕන විදිහට ජීවත් වෙවි, සමාජයට ඕන විදිහටම වැඩ කර කර අපි අවසානයේ සමාජවත් ලෝකෙවත් ඥාතියවත් කිසිම කෙනෙක් බේරගන්න නැති පිහිට වෙන්නේ නැති යන්න තියෙන මග තමයි මරණය. එහෙමනම් අපි හිතාගෙන ඉන්නවා අපිට දෙමව්පියෝ ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, ඥාතියෝ ඉන්නවා, දේපොළ ඉඩකඩම් තියෙනවා, අපිට බිරිඳ සැමියා ඉන්නවා, අපිට මේ අපි හරි උගත්, අපි බුද්ධිමත්, අපි හරි නියතමානී කී කිය අපි මේ දේවල් උදං අනාන අපි ජීවත් වෙනවා. හැබැයි තමන්ට දෙයක් වෙච්ච මොහොතට, තමන්ට දුකක් කරදරයක් ඇති වෙච්ච මොහොතට ඔය කියන මහලුකු තමන් හිතාගෙන ඉන්න කවුරුත් ඒ ඔබගේ වේදනාව, ඔබගේ දුක පොඩ්ඩක්වත් ගන්නවද? නමුත් ඔබ බද්බැලෙක් වගේ අපේ යටහත් පහත් වෙලා මේ ඇහැට පෙනෙන රූප ටිකට මත් වෙලා පිස්සු වැටිලා මේ ඒ රූප ටිකෙන් තමන්ගේ කන පිනවන සද්ද ටිකට අපි වසඟ වෙලා එතකොට මේ දේවල් අල්ලගෙන අපි හැමදාමත් සංසාරේ මේ විදිහටම ගමන් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව පින්වතුනි අපි හැමදාම කළේ මේකම තමයි. දැන් හිතන්න මේ ලෝකේ කවුරු හරි පුද්ගලයෙකුට මේ ලෝකේ තියෙන සියලුම රත්තරන් වල අයිතිකාරය වෙලා ඉන්නවා. සියලුම මැණික් වල අයිතිකාරය වෙලා ඉන්නවා. මුදල් ගණන් කරන්න බැරි තරමකට මුදල් තියෙන කෙනෙක් ඉන්නවා. ඉඩකඩම් දාස් ගානක අයිතිකාරයෙක් ඉන්නවා. යාන වාහන දාස් ගානක අයිතිකාරයෙක් ඉන්නවා. රටේ ඉහළම තැනට ඉහළම පුටුවේ ඉඳගත් කෙනෙකුත් ඉන්නවා. රටේ ලස්සනම, ඒ කියන්නේ ඕනම කෙනෙක් දෙපාරක් තුන් පාරක් බලන තරම් ලස්සන රූපයක් තියෙන කෙනෙකුත් ඉන්නවා. දැන් හිතන්න පින්වතුනි ඔය අතරට අපි කාත් කවුරුත් නැති කිසිම දෙයක් නැති කැතම කැත හිඟන මිනිස්සෙකුත් උතන ඉන්නවා. දැන් හිතන්න මග පින්වතුනි මේ අයකින් මේ අය සේරම ටික ගත්තොත් මේ අය මැරෙන මොහොතේ කොහොමද මැරෙන්නේ? අර ධනස්කන්ධයකට උරුමකම් කියපු අය එක විදිහක් සැපවත් මරණයක්, අර කිසිම දෙයක් නැති හිඟන මිනිස්සයා දුක්ඛිත විදිහට මැරෙයිද? එතකොට හිතන්න මේ මෙන්න මේක අපි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි අච්චර ධනස්කන්ධයක් තියෙන කෙනෙක් පින්වතුනි මැරෙන මොහොතේ, එයා දැන් මරණාසන්න මොහොතේ, දැන් මැරෙන්න ළඟයි, මෙයා කෑ ගහලා කියනවා, අනේ මගේ මේ සියලුම ධනස්කන්ධය මම අස්සම් කරලම බාර දෙන්නම්. ඕනම කෙනෙක් එන්න, කවුරු හරි කෙනෙක් මේ සියලුම ධනස්කන්ධය මං එයාට අයිතිවාසිකම දෙනවා, අනේ මාව මරණයෙන් බේරලා දෙන්න පුළුවන්ද පින්වතුනි? අන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඔන්න ඔතන තමයි හිතන්න ඕන තැන. යථාර්ථය අවබෝධ කරගන්න බැරි මිනිසුන් රාග ద్వේස මෝහ නැමැති අකුසල් මූලත් එක්ක, රාගය කියවහම තමා ළඟ තියෙන ඇස් දෙකයි, කන් දෙකයි, නාසයයි, දිවයි, ශරීරයයි, මනසයි තමා ළඟ තියෙන ටික, ඒ ටික පිනවන අනිත් ටික තියෙන්නේ බාහිර. රූප ටිකයි, ශබ්ද ටිකයි, ගඳ සුවඳයි, රසයි, පහසයි, මේ අරමුණුයි. එතකොට මේ දේවල් වලට මේ ඇසට දකින රූපේ තමන්ට ප්‍රියයි නම් තමන් ඇලුනා. තමන්ට ඒක ඇහැට ලස්සන නම්, ඒකෙන් උපද්දනවා නම් තමන්ට යම් කිසි සතුටක්, අන්න ඒ රූපේ තමන්ගේ කරගන්න ට්‍රයි කරනවා.
තමන්ගේ ඇස් දෙකට දකින තව රූපයක් තියෙනවා. ඒ රූපය නිසා තමන්ට ගැටීම හට ගන්නවා. ඒ රූපය නිසා තමන්ට දේශය හට ගන්නවා. ඒ රූපය නිසා තමන්ට ඉරිසියාව හට ගන්නවා. ඒ රූපය නිසා තමන්ට දුකක් හට ගන්නවා. ඒ රූපෙත් එක්ක තමන් ගැටෙනවා. සද්දයත් ඔහමයි, ගඳ සුවඳත් ඔහමයි, රසත් එහෙමයි. දැන් අපි හොඳ සුවඳවත් සෙන්ට් එකක් ගහගෙන යන කෙනෙක් ළඟ ඉඳගත්තොත් අපි හරියම සතුටෙන් යනවා. මොකද ඒ සුවඳ නහයට හරිම මිහිරි. එතකොට අපි ඉන්න තැන තමහට මේ දාඩිය ගඳ තියෙන නිතරම මේ ශරීරයේ පිණුතුනේ මේ අපි සෙන්ට් එකක් ගහගෙන ඉන්නේ අපි මේ ගඳ එළියට එනවටනේ. මේ ශරීරයේ නහයෙන් ඇස් දෙකෙන් කන් දෙකෙන් කටෙන් මේ කීලි වලින් මේ නව දොරෙන්ම නිතරම වැగిලෙන්නේ අසූචි. නිතරම දුර්ගන්ධය හමනවා. නිතරම සෙම් සොටු ලේ සරව වැක්කිරි වැක්කිරි තියෙන කයක් හොද හොද මඩේ දානවා. කොයි වෙලෙත් හොදනවා. හොදන්න හොදන්න අසූචිමයි පිට වෙන්නේ. අය අපි කන්නේ පිංවතුනි ජහ ජරාවනේ. එතකොට මේ ශරීරය ඇතුලේ මහා මලගමක්. එතකොට ඒ වගේ පිළිකුල් සහගත කෙනෙක් ළඟ ඉඳගෙන ගියොත් අන්න තමන්ගේ නහයට දැනෙනකොට අන්න ගැටෙනවා. මිහිරි සුවඳට ඇලුනා, අර අමිහිරි ගඳට ගැටුණා. ඇස් දෙකත් උමයි, කන් දෙකත් උමයි. තමන්ට කෙනෙක් ආදරෙන් කතා කරනකොට, ඒ හඬ ඇහෙනකොට පින්වතුනි ඔබ කුල්මත් වෙලා යනවා. අනේ මට කතා කරනවා. හරිම මිහිරි ඒ හඬ. අනේ මට හරි ආදරෙන් කතා කරනවා. මං සැනසෙනවා. ඊට පස්සේ එයාට ඇලෙනවා, ඒ හඬට ඇලෙනවා. ඊළඟට තව කෙනෙක් තමන්ට පරුස වචනයෙන් වයින්නවා. තමන්ට ඒ හඬ ඇහෙනකොට ඇඟ වෙවුලලා යනවා. ඇස් දෙක පුපුරු ගහනවා. අතපය වෙවුලනවා. දේශ සහගත සිතක් ඇති වෙනවා. හැබැයි හිතන්න පින්වතුනි, එකම කන් දෙක තමාට තියෙන එකම කන. එතකොට ඒ කතා කරන්නෙත් මිනිස්සෙක්. ඒ හඬත් මනුස්ස හඬක්. නමුත් වෙනස මොකද්ද? හඳුනාගෙන ඉමේ වෙනස. අන්න බලන්න. එතකොට දිවත් හොමයි, කයත් හොමයි, හිතත් හොමයි. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සංසාරේ පුරාවටම මේ ලෝක සත්වයා ඇස් දෙකයි රූපයි අතර පුදුමාකාර ගිවිසුමක් ගහලා තියෙනවා. ගැටෙන්න හෝ ඇලෙන්න. ඇස් දෙකයි රූපයි අතර ගිවිසුම ගහගෙන ඉන්නේ. ගැටෙනවා නැත්තම් ඇලෙනවා. කන් දෙකටත් ගිවිසුමක් ගහගෙන ඉන්නේ. හොඳින් කතා කළොත් හොඳයි, නරකින් කතා කළොත් නරකයි. අපේ භාෂාවෙන් ඒකනේ. හොඳ රූපයක් නම් කොහොම හරි මගේ කරගන්න ට්‍රයි කරනවා, නැත්තම් ඒක විනාශ කරලා දානවා. එහෙම නැත්තම් කැත රූපයක් නම් බලන්නවත් නැතු යනවා. එතකොට මේ වගේ මේ ලෝක සත්වයා මේ විදිහට හැමදාම මේ සංසාරේ ඉපදී 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 මෙරි 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 යනවා. හැබැයි උතන ඇතුලෙන් හරි ලස්සන ගැටයක් ගහනවා. ඒ තමයි පින්වතුනි උපාදාන පත්‍ය භව. මේ උපාදාන හට ගන්නකොට භවය හැදෙනවා. කර්ම රැස් වෙනවා. විපාක දීම සඳහා හොඳ කර්ම නරක කර්ම. අන්න බලන්න පින්වතුනි, හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් දවසේ පැය 24 ගත්තොත් අපි අවදියෙන් ඉන්න හැම මොහොතකම රැස් වෙන්නේ පින්වතුනි නරක කර්මමයි. කුමක්ද? අපි රාගය නිසා ඇලෙනවා, දේශය නිසා ගැටෙනවා, මෝහය නිසා මුලා වෙනවා. ඉතින් මේ දේවල් කර කර යන සත්වයකට මුලින් කිව්ව විදිහට මෙන්න ලෝකෙ නෙවෙයි දස සහස්‍රී ලෝක ධාතුෙම දුර්ලභම වූ අවස්ථාවන් කීපයක් හමු වෙලා තියෙනවා. ලෝතුරා මගේ බුදු කෙනෙක් පහළ වීම, උතුම් ධර්මයේ ඇසීම, මහා සංගරුවන. එතකොට අවස්ථාවක් උදා වෙලා තියෙනවා තමන්ට යහමගට එන්න, ඒ වගේම පැවිද්ද ලබා ගන්න, ඒ වගේම කල්යාණ මිත්‍රයන්ගේ හමුවීම. මේ සියලු දුර්ලභ කාරණා ටික දැන් පොදිය පිටින් තමන්ගේ දෑතට ලැබෙනවා. ඒත් බලන්න පින්වතුනි, අර සංසාරයේ පුරාවටම බත් දැලියෙක් වගේ, හිඟන්නෙක් වගේ, හිඟන්නගේ තුවාලි වගේ නිතර 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 අර කියපු විදිහට
රූපෙත් එක්ක ගිවිසුම් ගහගත්ත නිසා ඒ සංසාරගත පුරුද්දම ඔබ මේ ජීවිතේ ගත කරනවද නැද්ද කියන එක ඔබෙන් අහලා බලන්න. ඔබ අහලා බලන්න ඔබෙන් ඔබට මම උපමාවක් දෙන්නම් හිතන්න. අපි ලනු සාමාන්‍ය ප්‍රමාණය නූල් ටිකක් අරගෙන ගහක පුළුවන් තරම් ගහේ ගැට ගහන නූල් නූල් ගැට ගහලා ගැට ගහලා ඒ හැම නූලකටම කෙනෙක් කොයොමු කරන්න. අපි කියමුකෝ ඒ ගහ වටේ නූල් 1000ක් ගැට ගහලා 1000ක් අල්ලන් ඉන්න ඇදගෙන කියලා. ඔබ තමයි ගහ පින්වතුනි. නූල් තමයි ඔබගේ ඔය ඇස කන නාසය දිව සරරේ මනස. අල්ලගෙන ඉන්නේ බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඔබ පුළුවන් නම් දැන් ওই නූල් 1000ක් අල්ලන් ඉන්න පිරිස මිනිස්සු 1000කින් මිනිස්සු 1000යි නූල් 1000යි බේරිලා පුළුවන් නම් ඔබ අයින් වෙලා බලන්න. දෙන්නේ නැහැ පින්වතුනි. එහෙමනම් ඔබ මේ ජීවිතේ මේ පංචකාමයේ අල්ලගෙන ඉන්න තාක්ම ඔබට මේ සංසාරයෙන් ගැලවීමක් නැහැ. මේ සංසාරේ තව තවත් තව තවත් ඔබ ගිලිලා වෙලිලා විනාශ වෙලා යනවා. දෙමෝපියන්ගේ බන්ධනේ, දරුවන්ගේ බන්ධනේ, දේපොළ ඉඩකඩම් වල බන්ධනේ, ඥාතීන්ගේ බන්ධනේ, බිරිඳ සැමියා කියන බන්ධනේ නැමැති මෙන්න මේ පංචකාමය නිසා ඔබ ගැට ගැහිලා හිර වෙලා ඉන්නේ. හැබැයි ඔබ හිතන්න ඔබ මේ ජීවිතේ ඉපදිලා තරුණ වෙලා අපි කියමු කසාදයක් බඳින්න ලැහැත්ති වෙලා ඔබ ගෑනු ළමෙක් හෝ පිරිමි ළමෙක් ඔබ කැමති කෙනෙක් ඔබ යාළු වෙලා හරි හොයලා බලලා හරි කසාද බඳින දවස එනවා. අපි කියමුකෝ හමු වෙලා Taman තීරණයක් ගන්නවා මේ කෙනා දැන් මගේ කරගන්නවා කියලා. ඊට පස්සේ එතන ඉඳලා ඔබ දැන් මේ රූපයත් එක්ක මේ ශබ්දයත් එක්ක අර කියපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ ආයතන දෙක මේ කම්පැනි දෙකත් එක්ක දැන් ඔබ අර මුලින් කිව්ව විදිහට පෞරස් කරගන්නව නේද? දැන් ඔබගේ සැමියා හෝ බිරිඳ ගැන නිතරම සැකින් ඉන්නවා. ඕන්න බලන්න එක පැත්තක්. ඊළඟට තමයි ඔබගේ සැමියා හෝ බිරිඳගෙන් ඔබ බලාපොරොත්තු වෙන විදිහටම ආදරේ, කරුණාව, තැලකිල්ල, ගරු කිරීම මේ සියල්ල බලාපොරොත්තු වෙනවා. ඔබ මොහොතකට හිතුවද ඔබ අවුරුදු 25න් ඔබ අවුරුදු 30න් මේ ඒකෙනත් අවුරුදු 30යි අවුරුදු 30කට පස්සේ සම්බන්ධ වුණු මේ දෙන්නා සම්බන්ධ වෙන්න පෙර කොහෙද හිටියේ? එදා ওই සිතුවිලි ඔබට ආවද? එදා ওই ගැටුම් ඔබට ආවද? එදා ওই දුක ඔබට ආවද? නැහනේ. එහෙනම් කල්පනා කරලා බලන්න අපි මේ ඇසට රූපේ දැකලා රූපේ මගේ කරගත්ත මොහොතේ ඉඳන් ওই රූපෙන් ඔබ හිතනවා අපේ මට නම් මේකෙන් පුදුම සැපක් ලැබෙයි. පුදුම සතුටක් ලැබෙයි. ඒක මත්තේ නැහිලා ඒන් ඒ නිසා තමයි ඒ රූපය හෝ ශබ්දය ගන්ධය රසය මේ මොකක් හරි දෙයක් තමන්ගේ කරගෙන දඟලන්නේ. ඔබ දැක්කේ නෑ ඒ සතුට කියන රූපය අස්සේ මුළු සංසාරයම විනාශ කරලා දාන මුළු ආත්මෙම වනසලා දාන දුක නැමැති භයානක මාරය අස්සේ රිංගලා හිටිය ඔබ දැක්කේ නෑ. ඔබ දැක්කේ නෑ. ඔබට ඕමනාවක් නෑ ඒක දකින්න. ඔබට ඕනි බාහිරින් පේන රූපය ආස්වාදේ විතරයි. ඔබට ඕනි බාහිරින් ඇහෙන ශබ්දය ආස්වාදේ විතරයි. ඔබට ඕනි බාහිරින් දැනෙන ගඳ සුවඳ රසයේ මිහිරාවිය විතරයි. ඒක ඇතුලේ රිංගලා ඉන්න දුක නැමැති මාය ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න උදේ තමයි අපිට වැරදුන තැන පින්වතුනි. සංසාරේ පුරාවටම වරද්දගත්තේ ඔක නිසා. මේ ජීවිතෙත් නන්නත්තාර කරගත්තේ ඔය නිසා. මේ ජීවිතෙත් නැති වුණේ ඔය නිසා. මෙන්න මේකට ලස්සන පණිවිඩයක් අපගේ සුගත තථාගතමගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ උපාදාන පත්‍යා භවෝ, මේ උපාදානය නිසා දැඩිව අල්ලගත්ත නිසා තණ්හාව ආසාව මේ වීරු වැටිච්ච මේ මෝහය නිසා ඕකෙන් ගැලවිලා යන වැඩපිළිවෙලක් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලම තියෙන්නේ. 84,000 ධර්මස්කන්ධයේ තුලම තියෙනවා ඔකට ලස්සන 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 පිළිතුරු. හැබැයි ගුරුවරයා උගන්වනකොට පින්වතුනි, ගුරුවරයා දුක් විඳගෙන මහන්සියෙන් කෑ ගහගෙන ශිෂ්‍යයන්ට උගන්වද්දී ඒ ශිෂ්‍යයා මේසෙට ඔළුව තියාගෙන නිදිනම්
ඒ ශික්ෂා වෙන වැඩක නම් ඒ ශික්ෂා මේ අධ්‍යාපන රටාවට ඇහුම්කන් නොදෙනවා නම් ඒ ඇහුම්කන් දෙන්නේ නැති ළමයා ඇරෙන්න අනේ සියලු දෙනා මේ අධ්‍යාපනයේ හදාරනවද නැද්ද හදාරනවා පින්වතුනි එවනම් ඒ ලෝතුරාමගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්ප ලක්ෂයක් අනන්ත දුක් විඳලා ඒ අනන්ත දුක් විඳලා කිව්වහම ඉතින් ඔය ඇත්තොන්ට හිතෙන්නේ මේ ඔය ඇත්තෝ විඳින මේ ගොන් දුක් ටික කියලා තමයි හිතෙන්නේ. නමුත් බුද්ධ චරිතය ගැන අපි අනාගතේ හොඳට දැනගමු. අනාගතේ ඔබට දැනගන්න පුළුවන් බුද්ධ චරිතය මොකද්ද කියන එක. නමුත් ඔබට දැන් මේ ලෝකයේ වන තරම් ලෝතරාමගේ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය ඒ උත්තරීතර මහ සංගරුවන අපගේ සත්පුරුෂයාණන් වහන්සේලා හොඳට විග්‍රහ කරලා දෙනවනේ. ඒත් ඔබට ඇහෙන්නේ නැහනේ. ඒත් ඔබට තේරෙන්නේ නැහනේ. අවබෝධය කියලා කියන්නේ බෞද්ධයන්ට කියන නමක්. එහෙනම් මේ බෞද්ධයා කියලා කියන්නේ අවබෝධය. අවබෝධය කියලා කියන්නේ තමන් සරණ යන ශාස්ත්‍රෝන් වහන්සේ ගැන ඒ අතාවූත ඥානය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. හොඳ තීක්ෂණ දැක්මක් තියෙන්න ඕනේ. ආන්න එතකොට තමයි තමන්ගේ හදවතේ කැමැත්තක් ඇති වෙන්නේ. සද්ධාව කියන්නේ කැමැත්තනේ. අන්න තමන්ගේ හදවතේ කැමැත්තක් ඇති වෙනවා මගේ බුදුරජාණන් වහන්සේ මෙවැනි දුක් විඳලා කරකස දුක් විඳලා මේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ කියලා. අන්න එහෙම හිතන අවබෝධයෙන් සරණ ගිය ශ්‍රාවකයාට හිතනවා එච්චර දුක් විඳපු දස සහස්සේ ලෝක ධාතුවටම අග්‍ර වුණු ශ්‍රේෂ්ඨ වුණු මගේ නිදුකානන් වහන්සේ දේශනා කළේ කුමක්ද? අන්න ඒකෙන් දේශනා කළ දේ පැත්තට එමුනම් උත්තරීතර උතුම් ධර්මයේ විග්‍රහ කර ගන්නට හදනවා. ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ උතුම් ධර්මස්කන්ධයේ මේ ලෝකෙට පහදා දෙන මගේ උත්තරීතර මහ සංගරුවන ගැන හදවතේ ඔබට කැමැත්තක් ඇති වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තිසරණය ගැන මනාකොට දැක්මක් මනාකොට පැහැදීමක් සද්ධාවක් කැමැත්තක් ඇති වෙච්ච පුද්ගලයාට කියනවා ශ්‍රාවකයා. අන්නේ ශ්‍රාවකයා තව පැත්තකින් ශ්‍රාවකයාට කියනවා සවන් දෙන කෙනා. දැන් මේ බුද්ධ ශ්‍රාවකයා ඊළඟට තමන් තව තව මේක දියුණු කරගන්න ඕනේ. එහෙම නැතුව පින්වතුනි මේ ලෝකේ යන රටාව මේ ලෝකේ මේ රැලි හමාගෙන යන ඒ හැම රැල්ලටම අහු වුණොත් යට වෙලා මැරෙනවා මිසක් විනාශ වෙනවා මිසක් යහපතක් නැහැ. ඒ නිසා පින්වතුනි අද අපි ඉගෙන ගනිමු මේ ධර්මදේශනා මාලාවේ. අද අපි ඉගෙන ගමු මේ කය ගැන. මෙතුවක් කළා මේ පහදලා දුන්න මේ සංසාරගත සත්වයා කොමකටද මේ ඇලෙන්නේ? මේ සංසාරගත සත්වයා ඔබ මම කොමකටද මේ ගැටෙන්නේ? ඉපදී ඉපදී මෙරි මෙරි යන මේ සංසාර ගමනේ කොමකටද අපි මේ තරමට මේ ආදරය කරන්නේ? අද අපි ඒක ගැන ඉගෙන ගමු. එහෙමනම් පින්නතුනි ඔබටත් මටත් අපි කාටත් හම්බෙලා තියෙනවා නව දොරක්. දොරවල් නමයකින් සමන්විත වුණු නිතරම දුර්ගන්ධය හමන නිතරම ලේ සැරව සෙම් හොටු මේ දේවල් වැගිරෙන අන්තිමට ජරා ජීර්ණ වෙලා වයසට ගිහිල්ලා අනන්ත දුක් විඳලා තමන්ගේ අසෝචි තමන්ම ගොලි කරලා කටේ දාගන්න තරමටම පිස්සු හැදිලා තමන්ගෙම කකුල් දෙක උස්සලා බිමින් තියලා නැගිට ගන්න බැරි තරමටම රෝග වෙලා කිසිම කෙනෙක්ගේ ආදරයක් කරුණාවක් ලබා ගන්න නැති තරමටම පිළිකුල් වෙලා කිසිම කෙනෙක්ගේ උදව්වක් පදව්වක් ලබා ගන්න බැරි තරමටම දුර්ගන්ධය හැමමින් මහලුගුවට හැමෝම මගේ කියාගෙන අල්ල බදාගෙන හිටවූ හැමදේම තමන්ගෙන් ඈත් වෙන වෙලාවක තමන් කරගත්ත පව් ටික ඇවිල්ලා මනසෙ වද දෙනකොට තමන්ගේ මැරිච්ච ඥාතියොත් මලපෙරේත ලෝකවලට ගිහිල්ලා ඒ අය මේක දැකලා ඇවිල්ලා උන්ගේ මලපෙරේත ලෝකෙට එක්කන් යන්න හදනකොට මෙන්න මේ කෙනා මේ වගේ මහා වේදනාවක් එක්ක මැරිලා යනවා පින්වතුනි. මෙන්න මේක තේරුම් ගන්න බැරි හැම දිනම
හැමදාම මේ සසරේ මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේක තේරුම් ගන්න මේ කය අවබෝධ කරගත්තොත් අන්න අපිට තේරෙනවා අපි කුමක්ද කරන්නේ අපි කොහෙද යන්නේ අපිට මොකද උනේ කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය අසුභ විදිහට හිතන්න කියලා නමුත් අද රට ගන්නකොට ලෝකෙ ගන්නකොට සමාජයේ ගන්නකොට අද අසුභ භවනාව කරනවා විනා සුභානුස්සති නම් හැමෝම වඩනවා සුභ භවනාව වඩනවා ඒකට මාර්යා නොමිලි किसीम आय किरी मकनेतु किसीम रिद्धि मकनेतु किसीम सके अपनेतु लस्सन टोडाव करनो ओगतमायत अधगान कोट थारुन पारकुल तं अतीते कांता वतमाय में विकार वेड़ कर कर हिटी गुड़ातुरटे कांता वतमाय में विकार वेड़ को खोंडा हदा हद शरीरे हदा हद विलासिता दं पेरी मित मेकअप करन्दा रगने මාරයාගේ කම්පැනියේ නොමිලි තමයි මේ ඔක්කොම ලබා දෙන්නේ මේ නොමිලි ලබා දෙනකොට අර අපේ 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 තියෙනවනේ පුරුද්දක් නිකන් දෙනව නම් මොකක් හරි කමන්නේ පොළුපාරක් හරි කමන්නේ කනව නිකන් හම්බෙනවනම් එවැනි සමාජයක පින්වතුනි මේ මාරයාට නිජ බිමක් මේ මේ මෝඩ ජනයාව මේ මේ වැඩක් නැති දේවල් වලින් කොල්මත් කරලා සතර අපායට තල්ලු කරලා දානවා. ඒ සතර අපායට තල්ලු කරලා දාන පිරිස ගැන බලන්න යාට අවශ්‍ය වෙන්නේ නැහැ. එයා එකටි කොහොම සතර අපායේ. ඊට පස්සේ මේක අවබෝධ කරගෙන ධර්මයේ හැසිරෙන්න දඟලන කෙනාට තමයි බලම දාන්නේ. කරදර බාධක නැති කරදර මේ නිකං හිටියත් කරදර මේ බණ භාවනා කරනවා මේ ඇවිල්ලා මූණටම බයිනවා මේ සීලේ පුරුදු කරන් යනවා මේ නැති ලෙඩ මේ කොහොම හරි දන් දීගෙන යනවා මේ ගෙදර තිරදී හොරකම් කරනවා මේ බණ අහගෙන ඉන්නවා මේ හොඳට වුණ කන් දෙක ඇහෙන්නේ. අන්න බලන්න කරදර මා නමුත් අපි මොකද්ද කරන්නේ අපි කාට හරි ඇඟිල්ලක් දික් කරනවා මේ මේ කනිසා තමයි මට මේක උනේ මේ මෙයා නිසා තමයි මට මේක උනේ මේ සංසාරේ කර්ම මේ කාට හරි හේතු දාන්න සාමාන්‍ය මනුස්ස වර්ගයාගේ පුරුද්දක් නේ කාට හරි හේතු දානවා හොයන්නේ බලන්නේ නැහැ හේතු දාපු ගම තමයි ටික මලමිනියක් නම් ඊට පස්සේ ඒක මලමිනියට බයි වෙලා නිකන් මැරෙනවා. සමාජ හේතු දාලා තියෙන හොරෙකුට නම් තියෙන ඔක්කොම ටික හොරකම් කරයි යනවා. නොදන්න කමේ අරුත. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේ කය ගැන අසුභ විදිහට හිතන්න. දැන් ඇස් දෙක ගන්නකො. ඔබේ ඇස් දෙක ඔබේ ඇස් දෙකෙන් නිතරම ගලන්නේ කබ. උදේට නැගිටලා කණ්ණාඩිය ගාවට ගිහින් බලන්න. ඔබටම අපිරියයි ඔබේ මූණ බලනකොට. ඇස් දෙකෙන් කබ වැක්කිරිලා. තමහර කබ වැක්කිරිලා වේලිලා සුදු පාටට මේ මූණේ තියෙනවා. සමහරට ඇස් දෙක යට කබ ගුලි තියෙනවා. අන්න බලන්නකො මේ ඇස් දෙක. හැබැයි ලෝකෙ කියන්නේ මොකද්ද? මේ කබ ගලන මේ සිනිගඳ, ලේගඳ මේ රවුම් කරපු මස් ගුලියේ ඉස්සරහ පැත්තෙන් තමයි මේ සුදු පාට සෙවියයි කළු ඉංගිරියාවයි තියෙන්නේ. ඇතුලේ තියෙන්නේ ලේ පාට මස් ගුලියක්. නහරත් එක්ක සම්බන්ධ වෙලා. මේකට මොකද කරන්නේ? සිනිගඳ යන්න, ලේගඳ යන්න, කබ යන්න මේක නිතර කෝද හෝද මේක මේකප් කරනවා. ඇස් පිල්ලන් නැත්තම් ඇස් පිල්ලන් හයි කරගන්නවා. ඇස් දෙක කළු වෙලා නම් ඇස් දෙක රෝස පාට කරගන්නවා. ඊළඟට මේ මූණේ අර සුදු පාට සැරව වගේ මේ කම්බුල් වල අපි මේ අපේ මේ ශරීරේ චරණ අවේකතු වෙලා ඒවා මිරික මිරික යවනවා. එතකොට ඒවා මිරික මිරික තනි කරව පාම් පිටි වගේ සැරව වගේ පින්වතුනි මේවා මිරික මිරික මිනිස්සු යවනවා. යව යව ඊට පස්සේ පාම් පිටි අරගෙන උලල අර වලවල් ටික වහලා ඊට පස්සේ ඇස් බැමි ටික හදලා මේවා කරලා මේ ඇස් දෙක ගැන ලෝකිට කියනවා මේක ලස්සනයි. මේ ඇස වැළඳ ගනිල්ලා මේ ඇස සුමිහිරි මේ ඇස වැළඳ ගනිල්ලා වැළඳ ගත්ත කෙනාගෙන් යවුවොත් ඒ කෙනා කියාවි වැළඳ ගැනීමේ තියෙන විපාකේ
ඊළඟට මේ කැත මූණ ලස්සන කරලා කියනවා මේ මූණ ලස්සනයි මේ නහය ලස්සනයි නහය දික් කරලා හැඩ කරලා නහය මේකප් කරලා කියනවා මේ නහය වැළඳ ගනිල්ලා මේ නහය වැළඳ ගනිල්ලා මේ නහය උඹලට සුමිහිරි නමුත් නහයෙන් හොටු ගලන්නේ එක දවසක් නොනා ඉන්න පින්වතුනි දවසක් දෙකක් නොනා සමාජ ගැවසිලා ඇවිල්ලා බලන්න හූරලා මුන්න තරම් ජහජරාවක් නහයෙන් එනවද කියලා එළියට හරිම හරිම පිළිකුල් ඊළඟට බලන්න මේ කට උදේ කාපු ආහාරවල ඒ දත්තස් හිර වෙලා කුණු වෙලා නමුත් අපි බ්‍රෙස් එකට දත් බෙහෙත් ටිකක් දාගෙන ඔහේ ටිකක් උලල කට හොදගෙන අපි හිතනවා අපේ කට දැන් හරි දැන් ඒකටම මාධ්‍යත් හරියට කසාද බදලානේ මාධ්‍ය කියන විදිහට පින්වතුනි ඒ මාධ්‍යයෙන් පෙන්නන මේ කම්පැනි වල මේ ඔක්කොම ගන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න නැහැ අර ඒ එක්කෙනාට එක්කෙනා තරංගයක් මේ යන්නේ මෝඩියෝ ටිකක් අල්ලගෙන කම්පැනි දෙකක් තරඟකාරීත්වයෙන් එකම දේ විකුණනවා බිස්කට් එකක් ගත්තොත් පාන් පිටි වතුරයි සීනි දාලා කවලම් කරලා රෝස් කරලා අර පැකට් එක 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 විදිහට කරලා නම වෙනස් කර කර හරියට පාන් පිටි සීනි පොල් තෙලුයි කවලම් කරලා ඒ පැත්තට දාලා අලුව කියනවා මේ පැත්තට දාලා වැලි තලප කියනවා අර පැත්තට දාලා කොකිස් කියනවා මේ පැත්තට දාලා මුං කැවුම් කියනවා පින්වතුනි අපි නන්දදා රැවටෙන්න එකම දෙයට පින්වතුනි අපි නන්දදා රැවටෙන්න එකම දෙයට ඇයි අපි මෙච්චර මෝඩ උනේ ඕකම තමයි පින්වතුනි රූපේ එකම රූපයකට අපි ඔක්කොම රැවටිලා වෙනසිලා ඇස් දෙකෙන් කබ කඳුළු ගලන නාසයෙන් සොටු දියර ගලන කටින් නිතරම ගඳ හමන කුණු ගඳ මේ කටේ කාපු දයාති දස් දත්තස්සේ හිර වෙලා පල් වෙලා කුණු වෙලා කට අරිනකොට ගඳයි සංසාර කරපු කර්මත්ව වටෙනවා ඊළඟට තමයි මේ ශරීරේ නිතරම මේ රෝම කූප වලින් උරුණු තෙල් එළියට එනවා ඊට පස්සේ ඒවට වාහන දුමයි දූවිලි එකතු වුනම කල්ලු පාටට මේ ශරීරේ දුර්වර්ණ වෙලා යනවා කිහිලි වලින් නිතරම දාඩිය වැක්කිරෙනවා ඒ දාඩියත් එක මේ කිහිලි වල තියෙන රෝම කූප තඹ වෙලා සුදු වෙලා බලන්න අපිරියයි කිහිල්ල ඉන්නෝ හැදිලා මේ අපි ලස්සනයි කියන වැරඳ ගන්න ශරීරයේ තියෙන ආදීනව නිතරම අසූචි මල මුත්‍රා වැගිරෙනවා හේතු වෙ නැත්තම් ළඟෙන් යන්න බෑ පෝසෙක් ගත්තොත් අවුරුද්දක් නොනා හිටියත් පින්වතුනි දත් මදින්නෙත් නෑ නාන්නෙත් නෑ හබන් ගන්නෙත් නෑ ඇඳුම් මාරු කරන්නෙත් නෑ ටොයිලට් එකට කියලා හොදන්නෙත් නෑනේ මේවා අපි අහන්න ඕනේ බලන්න ඕනේ නමුත් මේ පූසා ඔඩෙක්කට නම් ඔබ අත ගන්නවනේ දැන් පූසා ඉන්න තැනට ඔබ ගිහින් ඔබ දැන් කල්පනා කරන්න අවුරුද්දක් ඔබ දත් මැද්ද නැත්තම් අවුරුද්දක් ඔබ රෙදි හේදුව නැතුව එකම රෙද්ද ඇඳගෙන හිටියෝ අවුරුද්දක් ඔබ නාන්න නැතුව හිටියෝ අවුරුද්දක් ඔබ වැසිකිලි කැසිකිලි ගිලා හොදන්න නැතුව හිටියෝ හිතනවද පින්වතුනි ඔබේ ඔය අම්මා එන්න මගේ පුතේ කියලා ඔඩෙක්කට ගයි කියලා හිතනවද පින්වතුනි ඔබ දෙමව්පිය ඔබ ආදරෙන් වැළඳ ගයි කියලා හිතනවද පින්වතුනි ලෝකෙටත් වැඩි ආදරේ කියන බොරු ආදරයක් ඉස්සරහට දාගත්ත ඒ කියන්නේ බොරු ආදරයක් කියන්නේ මේ ආදරේ කරනට ගරහනව නෙමෙයි පින්වතුනි ආදරේත් කියන්නේ කැමැ ඒ ආදරේ ඇතුලේ තියෙන කැමැත්ත කියන එක නේ කැමැත්ත මොකද්ද රූප දෙකට ආස්වාදයෙන් ලබන ඒ සතුට නැතු වෙන දෙයක් නෑ දැන් ওই පරටත් වැඩි ආදරේ කියන දෙන්නේ ඉන්නකොට කඩුවක් කරන් පැන්නනම් මැදට එතකොට ඔය ඇත්ත ආදරේද බොරු ආදරේද කියලා හොයා ගන්න පුළුවන් අර රූපෙන් ලැබෙන ආස්වාදේ අපි කීමකකට උපමාවක් වශයෙන් අපි කෑම එකක් ගන්නවා අපි රසවත් කෑම එකක් ගන්නවා ඒ සුවඳයි රසයි රසනේ කෑම එක බෙදාගෙන මේසෙ ඉඳ ගන්නවා ඔබ දැන් ඊට ඒ මේසෙම තව පැත්තකින් තවත් කෙනෙක් කෑම එකක් බෙදාගෙන ඉන්නවා තව අනිත් පැත්තෙන් තවත් කෙනෙක් කෑම එකක් බෙදාන ඔබ ආදරය කරන්නේ කොයි කෑම එකටද ඔබ ගත්ත එකට ඇයි ඒ ඔබ ආසම කරන කෑම එකයි ඔබ ගත්තේ හොඳට බඩගිනි දැන් ඔබ මේක රස විඳින්න යන්නේ ඔබට අනිත් කෑම වලින් වැඩක් නැහැ. ඒ කෑම වලට ආදරේ කරන්නේ. ඔන්න ඔය උපමාව තමයි. අපි ආදරය කරන්නේ අපේ සතුට වෙනුවෙන් අපිට ලැබෙන ආස්වාදේ මිහිර විඳින්න. අන්න ඒක තමයි ඇත්ත. අත් දෙක අල්ලගෙන යන තරුණ යෝලක් ඉදිරියට කෙනෙක් කඩුවක් අරගෙන පැන්නොත් ඔය දෙන්නගේ ආදරේ බලන්න පුළුවන් කවුරු ඉස්සල දුවයිද දන්නේ. අහුවෙච්ච කෙනා මරුම් කනවා.
එනිසා මේ ඒක තමයි ආදරය කියන්නේ. නමුත් අද ලෝකේ ඒකට අතර මම මුලින් කිව්ව විදිහට මාර්යාගේ ආයතනයකින් දීලා තිනවා ආදරය කියන එකට ලේ වලින් ලියන්න, ලේ වලින් අස්සම් කරන්න, පච්ච වලින් අංගහ ගන්න, එතකොට අඬන්න, වැළපෙන්න මහා විදිහට මේ ආදර නිසා ඇද්දදා බෝඩ් දාලා පත්තර නවකතා, එතකොට මේ හැම දෙයක්ම අර බොරු ආදරය ඇත්තයි කියලා පෙන්නනවා. අසුභ භාවනාව වෙනුවට සුභ භාවනාව වඩන ලෝකෙට ඔය එක තොරුම්පුවා. ඉතින් එහෙමනම් පින්වතුනි අපි හිතන්නට ඕනේ මෙන්න මේක තමයි. නම් මේ කුණු කය මහ පොළොවේ පස් ටිකකුයි වතුර ටිකකුයි රස්නේ ටිකකුයි හුලන් ටිකකුයි එක භාජනයකට දාලා පින්වතුනි අනනවා. අනලා හොඳට මික්ස් එක හදලා ඊට පස්සේ අඟල් කාලක්වත් නැති හමක් අරගෙන, ඒ කියන්නේ අඩි තුනේ තුනේ උස තුනයි පළල තුන අප කියමුකෝ අඩි තුනේ තුනේ භාජනයක් දාන්න හදනවා අඩි එකහමාරේ හෝ අඩි බෑග් එකකට. ඔබට තේරෙනවා ඇති මේ කියන එක. දැන් හිතන්නේ බෑග් එක කොච්චර ඇදෙයිද පින්වතුනි. දැන් හැරෙන්න ඔබේ ශරීරෙට මේ කුණප කොටස් මේ සතර මහා භූතයන් හොඳට භාජනයකට දාලා අනලා වගේ අරගෙන කුණප කොටස් 32ක් හදලා තියෙනවා. කෙස්, කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං, නහාරු, අට්ටි ඔය ආකාරයෙන් 32ක් හදලා තියෙනවා කෑලි. මොකෙන්ද? අර මහා පොළවේ පස් පොල් කට්ටයි, වතුර පොල් කට්ටයි, හුලං චුට්ටයි, රස්න ටිකයි එකතු කරලා අනලා. ඇස් ගෙඩි දෙක, නහය, මුලය, මේ විතර කොටස් 32. මේ කොටස් 32 පින්වතුනි අර ඒ ටිකේ පළල ගොඩාක් ලොකුයි. නමුත් චූටි මල්ලක් ඇදලා 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 බැලුම් පෝලියක් පෝගන්න 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 පින්වතුනි බැලුම් පෝලි පෝගන්න ඉස්සලා නිල් පාට බැලුම්ක් ගත්තොත් තද්දම තද නිල් පාටයි. ඒක හොද්දට හුලම් පොම්බලවට පස්සේ ලාමලා නිල් පාටයි. දැන් ওই උපමාව ගන්න ඔබේ ශරීරයට. ඒ විදිහට ඇදලා 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 අර කුණප කොටස් 32 තැන් තැන් වල අවශ්‍ය තැන් වල හංගලා තියෙනවා. වකුගඩු දෙක නම් මෙත් බඩ පල්ලෙහා, ඈ හදවත නම් පපුව මැද බඩ මැද කියයි, බඩවැල නම් මෙතන කියයි, රියන් 21 පොලකින් නැමිච්ච බඩවැලක් තියාගෙන මේ ඔක්කොම අවශ්‍ය තැන් වලට වාහනේ එන්ජිම ඉස්සරහා, සයිලන්සරේ පිටිපස්සේ, රෝද හතර පල්ලෙහා, සීට් ටික මැද, ලයිට් දෙක ඉස්සරහා, බ්‍රේක් ලයිට් දෙක පිටිපස්සේ, හැන්ඩල් ටික දොරේ දෙපැත්තේ, ඉස්සරහා වීස්ක්‍රීම් එක, පිටිපස්සේ වීස්ක්‍රීම් එක, උඩින් වහලේ. කොහොමද ඒ අවශ්‍ය තැන? දැන් හිතන්නකෝ වාහනේ රෝද හතර දැන් පල්ලෙහාට නෙන්න ඕනේ බිම. එතකොට ඒ රෝද හතර හයි කරන උඩට. එතකොට ඒක මොකද්ද? එහෙනම් අවශ්‍ය තැනට අවශ්‍ය දේ තැම්පත් කරන්න ඕනේ. එතකොට මේ හැම කියන අඟල් කාලේ හැම ඇදලා 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 පින්වතුනි මේක බස්සලා තියෙනවා. ඉතින් බේත්තලයකින් චුට්ටක් ඇදලා බලන්න මං කියනක බොරුණා. බේත්තලයකින් අදින්න නම් බෑ කවදාවත්. ඒ තරම් අපි ආසයි මේ කයට, මෙච්චර මේ කුණු ගොඩකට අපි හරි ආසයිනේ. නමුත් ඔබ නොහිතන මොහොතක ඔබගේ අත කැපුණොත් බලන්න ඈත් වෙන හැටි අන්න බලන්න මේ කුණු කයේ ස්වභාවය. ඊට පස්සේ මේ කුණප කොටස් ටික ගොජේ දානකොට ඇතුලේ අපිට කේන්ති යනකොට, අපි දුවනකොට, පනිනකොට, මේවා රත් වෙනකොට ගොජේ දානවා. උරුණු තෙල් එළියට එනවා, සිනි ගඳ එළියට එනවා, දුර්ගන්ධ එළියට එනවා. ඊට පස්සේ ඒ නව දොරින්ම ඒ අර කෑලි 32 ජහජරාව දැන් වාහනයක නම් ඔයිල් මාරු කරනවා. ඊට පස්සේ ඔයිල් කළු තෙල් වලට ගන්නවා. එතකොට හොඳම ඔයිල් එක දාන්නේ නිකන් ලස්සනයි. ඒ ඔයිල් එක දැක්කම කන්න හිතෙනවා මී පැණි වගේ. හරිම ලස්සනයි. ඒක තමයි අරකට දාන්නේ. හුදු මුදලක් ගෙවලා අවසානයේ කළු තෙල් බවට පත් වෙනවා. ඉතින් දැන් ඔබේ කය අරක යකඩ ගොඩ වෙලා දෙච්චර අහිමියක් වෙනවා නම් මේ නිතර ඕජාව වැක්කිරෙන මස් ගොඩ ඇතුළේ ගැන කවර කතාද පින්තුනි? දැන් අර කුණප කොටස් 32 ගොජේ දානකොට පින්තුනි දොරවල් 9ක් තියෙනවා. දොරවල් 9 එළියට දානවා. ළඟින් යන්න බෑ, ගඳයි.
දැන් මොකද කරන්නේ? දැන් අන්න අර මුලින් කිව්ව විදිහට මේ නව දොර හොද හොදා හොද හොදා මේ කුණුප කොටස් 32 ඇතුල් කරලා තියෙන මේ බැලුම පොලිස් කරනවා. බැලුම මේ ක්‍රීම් ගානවා, මේකප් කරනවා, හැඩතල දානවා. ඊට පස්සේ එක එක විලාසිතා අන්දනවා. ඇඳුම් අන්දනවා. තමාරු දැන් ඇඟට අවශ්‍ය තමන්ගේ ශරීරයට ඔබින ඇඳුම අඳින්න දන්නේ නැති අඥාන ලෝකක මේ අපි බණ දේශනා කරන්නේ. ඒ මිනිස්සුන්ට මේ බණ කටුවගේ. නමුත් කරන්න දෙයක් නැහැ ඇත්ත තිත්තයි පින්වතුනි. එතකොට මේ මේක මේ මෙය හැඩ කර කර හැඩ කර කර ඉද්දී බලානිද්දි තමන් ජීවත් වෙලා ඉද්දිම කන් දෙක මැරෙනවා. තමන් ජීවත් වෙලා ඉද්දිම ඇස් දෙක මැරෙනවා. ඇස් දෙක පේන්නේ නැතුව යනවා. කන් දෙක ඇහෙන්නේ නැතුව මේ හොඳට හිටපු මිනිස්සු ඉස්සර කියන්නත් ඉස්සර තේරුම් ගන්න මිනිස්සු දැන් දහපාරක් කිව්වත් තේරෙන්නේ නැති බවටපත් වෙනවා. අනිච්චේ දුක්ඛේ පිමුතුනි. ඇයි අපිට මේක තේරුන්නේ නැත්තේ සංසාරේ? මේක තමයි සංසාරේ. මේක තමයි කර්මේ. මේක තමයි අපේ ජීවිතයට පාත් වෙච්ච හෙනි සාපේ. මේ නවදර හොද හොද මේ කුණු කය වහ වහ අපි දඟල දඟල මේ ජීවිතේ ඉන්නවන මද තියෙන පෞකාරකම මේ වගේම මේ ගන්ධස්තරවල් තවත් අල්ලන් දඟලනවනි. මගේ විතරයි, මම දිහා විතරයි බලන්න ඕනේ, මගේ විතරමයි, මම විතරමයි පරිහරණය කරන්නේ. ඉතින් ප්‍රශ්න ඔබ තමයි අනවබෝධය කියන්නේ, ඔබ තමයි මෝහය කියන්නේ, ඔබ තමයි අවිද්‍යාව කියන්නේ, ඔබ තමයි ගොංකම කියන්නේ. ඉතින් පින්නතුනි මෙන්න මේ කුණු කය ගැන අපි අතාරබුත ඥානයෙන් නිතර මෙනෙහි කරන්න. මගේ මේ කෙස් කියන්නේ නිතරම පිළිකුල්. දැන් හිතන්නකො කේස කල්යනේ යුක්ත වෙච්ච ලස්සන කාන්තාවක් ඕනම කෙනෙක් ප්‍රියයිනි. අනේ අපේ බලන්න අර කෙනාගේ ලස්සන, අනේ අපේ බලන්න අර කෙනාගේ කේස කලාපේ දිලිස්සෙනවා, දිගම දිගයි කළුම කළුයි කියන මිනිස්සුන්ගේ බත් එකේ ඔය කෙනාගේම කෙස් ගහක් දාලා දුන්නොත් මොකද වෙන්නේ? ඔබම හිතන්න ඔබට බාරයි. කොහොමද මෝහේ පිඟුතර රාගය ඇවුස්සුනොත් හිතා ගන්න පුළුවන්, දේශය ඇවුස්සුනොත් ඒ කෙනා කරන දේ හිතන්න පුළුවන් මේකට තරහා ගිහින් කියලා. මෝහේ කුලප්පු වුණාම ඔයන්න බෑනේ. මෝහේ කුලප්පු වුණාම පිස්සු වගේනේ. මේකනේ ප්‍රශ්නේ. මෝහේ කුලප්පු වෙච්ච මිනිස්සු හොයන්න බෑ. රාගය ඇති වෙච්ච මිනිස්සයා කරන දේවල් වලින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පිඟුතුනි බුද්ධිමත් වෙන්න, බුද්ධිමත් වෙන්න. නව දොලකින් අසෝචි වැගිරෙන මේ කුණු කය අනාගතේ මේ බණ දේශනා කරන්න බැරි වේවි. නබදායි ආමුදුරුව මේ ලස්සන සුසිනිතු සුවඳ හමන මේ රත්තරම්මගේ ශරීරයට වෙන්නා. ඇයි භාගතුන් වහන්සේ වැඩින්න කාලෙත් උනානේ? මතකයි නේද මාගන්දියා? ඔබ අහලා ඇති මාගන්දියා පුදුම මාන්නක්කාරකමකින් හිටියේ. මම හරි ලස්සනයි, දෙමව්පියෝ දෙන්නත් මාන්නක්කාරී, අනුන්ගේ කුණු කයකට ඇරිලා මේ මගේ දුව මෙහෙමයි හරිම ලස්සනයි ස්වරූපී. භාග්‍යවතුන් වහන්සේ ඒ මාගන්දියගේ දෙමව්පියෝ දෙන්න ගැන කරුණාව ඇති කරගෙන ගියානේ. අවසානයේ භාග්‍යවතුන් වහන්සේ දුව කසාත බන්දන හදනකොට මොකද්ද කිව්වේ? බමුණ නව දොරකින් අසෝචි වැක්කිරෙන දුර්ගන්ධය හමන මේ මස් ගොඩ මගේ මේ කකුලෙන්වත් මං ස්පර්ශ කරන්න කැමති නෑ කියලා මගේ භාග්‍යවත් වූ බුදුරජාන් වහන්සේ අනේ ඒ දේශනා කළානේ. අම්මගේ අත ගසා දෑවා, දූවල ගින සිටු මාලිගේ ඇඳට වැටුණ මට බැන්නා කියලා, මගේ සොන්දර කයට දොස් කිව්වා කියලා. එදා ඉඳලා පලිගත්තනේ. මගේ අහිංසක බුදුරජාණන් වහන්සේ පින්නපාතේ යනකොට මිනිස්සුන්ට සල්ලි දීලා බැන්නේවනේ. සාමා කුමාරිකාව ඇතුළු 500 නම් 500 දෙනේ පොච්චල මාලිගයට ගිනි තිබ්බනේ. එදා මගේ බුදුරජාණන් වහන්සේ අනේ මේ ලෝකේ සැරිසරන යුගය, මගේ උත්තරීතර මගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින යුගය, ඒ කාලෙත් එහෙම අසත්පුරුෂකම් කළා නම් මේ කාලේ මේ උත්තරීතර මගේ මහා සංගරුවන මිනිසුන්ට මේ ධර්මයේ මෙච්චර පැහැදිලි කර කර දෙනකොට මඩ ගහන්නේ කහන්නත් දෙයක්ද මගේ පින්වතුනි? ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න.
මේ කුණු කයක් දරාගෙන මොන සනීපයක්ද ගඳ ගගහා තියෙන මේ ශරීරේ අරන් ගිහිල්ලා අර පිරිසිදු වතුර ටික විනාශ කරලා දාලා විනාඩි 5යි ආයෙත් ගඳයිනේ අර පිරිසිදු වතුර ටික නිතරම අපිරිසිදු කර කර පිරිසිදු ඇඳ ඇතිරිලි ටික නිතරම අපිරිසිදු කර කර පිරිසිදු ඇඳුම් ටික නිතරම අපිරිසිදු කර කර පිරිසිදු හොඳම ආහාර ටික ජරාවට පත් කර කර ඉන්න මේ අසත් පුරුෂ කයට ඔබ තාම ආදරෙයිද ඒකයි කිව්වේ මෝහේ කුලප් වුණාම ඔහොම තමයි කියලා පිංගුතුනි බලන්න අපේ කුණු ගෑවිච්ච ඇඳුමක් පිරිසිදු වතුරෙන් හොදලා අපිට ඇඳුම පිරිසිදු කරලා දෙනවා පිංගුතුනි රසවත් ආහාරයක් සුවඳ හමන රසණින් තියෙන ආහාරය අපේ කුස පුරවලා අපේ ආසාව ඉෂ්ට කරලා දෙනවා බඩගින්න නිවල දෙනවනේ පිංගුතුනි ලස්සනට ඇඳක් හදලා පිංගුතුනි ඒ ඇඳේ ලස්සන ඇතිරිලි දාලා ලස්සන කොට්ටුර දාලා තියෙන ඒ ඇඳ අපිට නිදිමත නැති කරලා දෙනවනේ පිංගුතුනි හොඳට අහන්න ඒත් මේ අසත් පුරුෂ කය මොනවද පිංගුතුනි අපිට කරලා දෙන්නේ දැන් අරකම ඒ උපමාවම ගන්න පිරිසිදු නිල් කැටේ වගේ වතුර ටිකට පැන්නොත් මේ අසත් පුරුෂ කය ඒ වතුර ටික පිළිකුල් බොණ්ඩ තියා අල්ලන්න කැමති නැ තව කෙනෙක් නාපු වතුර කවුරුත් අල්ලයිද තව කෙනෙක්ගේ ඇඳුමක් හොදපු වතුර ටික කවුරුත් මොන හොදයිද ඇයි පින්වතුනි ඔබට මේක තේරෙන්නේ නැත්තේ මේ කුණුප කොටස් 32න් හැදිච්ච මේ කුණු කයෙන් පින්වතුනි ඔබට මට පුළුවන් නම් කියන්න මොකද්ද ඔබට යහපතක් උදා කරලා දෙන්න කියලා පෑන කැල්ලුවොත් පිංගුතුනි පෑනෙත් මේ ඇඟිලි වල තියෙන දාඩිය ගෑවිලයි පෑනේ තියෙන අර දෙලිසෙන ගතිය නැති කරනවනේ ඒකයි අසත් පුරුසයි කිව්වේ ඒක තේරෙන්න නැත්නම් මේම කියන්නම් හොඳට කෙනෙක් පාඩුවේ නිහතමානීව කාටවත් කරදරයක් නැතුව ඉන්න කෙනෙකුට කවුරු හරි කෙනෙක් නිතර කරදර කරනවා නම් වද දෙනවා නම් බහිනවා නම් මඩ ගහනවා නම් ඒ කෙනා අසත් පුරුසෙක් නේ ඒ අසත් පුරුසෙක් නේ ඒකයි අසත්පුරුෂය සංසාරේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බල සමාගමෝ කියලා අපි මේ ගාථාව කියලා කියන්නේ මා කළ මේ පින් බලයෙන් මේ අසත්පුරුෂයෝ නම් මට හමු නොවේවා කියලා හිතන්නේ එතකොට හිතන්න පින්වතුනි මේ කයට මං අසත්පුරුෂයන් කියන්නේ ගැටෙන්න යන්න එපා මේකත් එක මම කිව්වේ ඒකයි මේ ලෝකයේ හැම දෙයක්ම අපිරිසිදු කරලා දානවා මේ ලෝකයේ හැම දෙයක්ම අපිරිසිදු කරලා දානවා පිරිසිදු වතුර ටික පිරිසිදු ඇඳුම් ටික පිරිසිදු ආහාර පාන පිරිසිදු භාජන පිරිසිදු සෙරෙප්පු දෙක සෑම දෙයක්ම අපිරිසිදු කරනවා ඒකයි මම මෙහෙම කිව්වේ පින්වතුනි මොහොතක් හිතන්න මෙවැනි අසත්පුරුෂ කයක් දරාගෙන තවත් අසත්පුරුෂය ගොඩක් මැදට වෙලා කුමක්ද පින්වතුනි ඔබ මේ ඉල්ලන්නේ කුමක්ද පින්වතුනි ඔබ මේ හොයන්නේ කුමක්ද පින්වතුනි ඔබ මේ යදින්නේ කුමක්ද පින්වතුනි ඔබ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සත්‍ය ඔබ ළඟයි අවබෝධ කිරීම තමයි ගැටලුව වෙලා තියෙන්නේ ඒ නිසා පින්වතුනි මොහොතක් හිතන්න ඔබගේ ජීවිතේ ඔබ හදාගන්න ඔබට ඔබේ ජීවිතේ හදාගන්න නම් මේ අසුභ භාවනාව නිතර පුරුදු කරන්න මේ කයේ ස්වභාවය නිතර පුරුදු කරන්න මේ කය නිතරම පිළිකුල් දුර්ගන්ධයි ඒ නිසාම පින්වතුනි ඔබට මේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ඒ ලෞතර මගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයට අනුව අපේ ජීවිතය හදාගන්න මහන්සි ගන්න ඕනේ නැති වුණොත් ඔබට අර මුලින් කිව විදිහට කොච්චර ධනයක් තිබ්බත් ඒ සියලු ධනය පැවරුවත් ඔබ මරණයෙන් බේරගන්න බෑ ජීවත් වෙලා ඉඳිම මේ කයේ කොටස් අර අර මම කිව්ව පොළොවේ පසොයි වතුරයි රස්නේ හුළඟයි එකතු කරලා හොඳට අනලා මේ නිතරම ගන්ධස්සාරය ගහන කෑලි 32ක් හයි කරපු මේ කයට රෝගී වෙන බව අයින් කරගන්න බෑ මොනවා දීලවත් ඒ නිසා පින්වතුනි මොහොතක් හිතන්න ඔබ අඳුරේ ඉඳගෙන අඳුරටම වැටෙන පිරිසක් වෙන්න එපා.
ඔබ ආලෝකයේ ඉඳගෙන අඳුරටම වැටෙන පිරිසක් වෙන්නත් එපා. ඔබ ආලෝකයේ ඉඳලා ආලෝකයට මියාන පිරිසක් බවට පත් වෙන්න. එයයි සම්බුද්ධ ශාසනය. ඉතින් ඒ නිසා මගේ පින්වතුන්ට අද මේ කරපු දහම් සේවාවෙන් ධර්ම දානේ පිණින් ඔබටත් මටත් ආලෝකෙන් ආලෝකයට යන්න අපගේ හිත හදාගෙන යථාර්ථය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උතුම් දහම් දේශනාවත් ඒකාන්තයෙන් පාරමිතා ධර්මයක් වේවා කියලා අපි අනුමෝදන් කරගමු. සාදු සාදු සාදු. අපි ඊළඟට වැඩසටහන් වලින් අපි කතා කරගමු මේ වගේ මාතෘකාවන් අරගෙන ඊට අනුව අපි හදාගමු අපේ ජීවිතේ. ඒ නිසා අද මේ රැස් කරගත සියලු කුසල ධර්මයන් මුලින්ම මට දහම් අවබෝධය ලබා දුන් මගේ ගුරුවර ආචාර්ය උපාධ්‍ය වූ මාගේ සත්පුරුෂයාණන් වහන්සේලාට අනුමෝදන් වේවා. ඒ වගේම බ්‍රහ්ම රාජින් දෙවියන් භූමාට දෙවියන් ලෝකපාලක දෙවියන් නාලව නා පිරිසතුළු හැම දෙනාටම අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ ලෝකේ මේ වියසන වලින් අනතුරු වලින් මිය යන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබත් මමත් මෙලොවට බිහි කළ අපගේ දෙමෝපිය සහෝදර ඥාති බන්ධු හතුරු මිතුරු කොයි කාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ ධර්ම මේ දහම් සේවාවට උදව්පකාර කරන මගේ පින්වත් දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටමත් ඔබටත් මටත් මේ බණපදයක් අහන සියලු සකල සත්වයන්ටත් අනේ මේ යථාර්ථය අවබෝධ වේවා. ගෞතම සම්බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ හැමට අවබෝධ වේවා කියලා ආශිර්වාද කරනවා. සැමට තෙරුවන් සරණයි.